ආණ්ඩු කියන විශේෂෙන්ම මේ කඩාවටීම කොවිඩ නිසා වනා කියලා. ෑ මේ ලිබර්ල් ආර්ථිකය මේ දනවාදී ආර්ථිකය දැන්තියන්නේ මරණ මං්චකේ නැත්තම් මරණ ඇඳක් පුඩ තිීන්. එක පහුගේ කාලපරිච්චයදම මේ ආ්ඩු දෙක මනුගර්මනය කරපු ක්‍රියාමාර්ග නිසා සිදුවෙච්ච එකක්. දැපි දන්නවා ආර්ථික වර්ධනයගේ ගත්තොත් දෙදස් පහළවෙේ සියයට පහයි. දෙදස් දාසේ හතරඇතසම් පහයි. දෙදස් දාසේ තුනයිතසම හතරයි. දස් හටේ තුනයි දෙසම දෙකයි. දෙදස් දහනමී දෙකයි දසම තුනයි ඇටටදලාස් පලදිල දිගගේට මාර්ථික කඩගෙන් වැල්ලදී. ඒයට පසේ තුනයි සම හයදක් වාර්ිගේ රින වෙලාතියෙනසා ආර්ථක කඩාගෙන වැඩලදී. ප්‍රධාන ආර්ථික දර්ශක තියයක් විතරගත්වොත්. ඒ තියෙෙන් විස්්සක් විසිපහක්මතියන්නේ දැවන්ත කඩා වැටීමක. එක්කෝ අඩිවෙලා ලංකාවට අහිත කරයි නැත්තං ඒ දර්ශක වැඩවෙලා ලංකාවට අහිතරයි දවදාන හැටකගත්තු මහැ වාර් ස ගවෙන. ර්ථිකර්නයගේ දෙදස් දහන මේ දෙකදසම තුනයි. දස් විස්සේ තුනයිදසු පහ කඩාගෙන වැටිලා. එක නරකයි. රාජ්‍ය නයබර බිලියන දහතරදස එකසිය පනස් පහයි. දෙදදා විසේ දසේදා සාර්සී විසිය අතයි. නයබර වැඩිවෙලා ආර්ථික තහිතරයි. දලදේශ නිෂ්පාතිය ප්‍රතිශතයක් ඇැටට දෙදස් දහනම සියයට අසුවයි දෙදා විස්සසියට එකසිය එකයි. රුපියලක් උපයනකොට එකයි සත දහයක නයක් තියෙනවා. මේගේ ආර්ථික දර්ශක විශාල ප්‍රමාණයක් ගත්තොත්. ඒ දර්ශක විරකියාව වැඩිවෙලා. දයම් ෙදියාමේ විශෂමතාවය වැඩිවෙලා දොලරයකට ගවන රුපියල් ප්‍රමාණය දෙදස් දහනමිතුන් එකසි අසුපායි දැන් දෙසි එකයි. මේ රුපියල අලව ප්‍රමාණය වීමින් විතර. දෙදස් දාහත වර්චයේදී කෝටි එක්ෂ තුන්දාහකි අයබර වැඩි වෙන. ද නයබර වැඩිවෙන්නේ නය අරගෙන නම් එකයම් ප්‍රමාණයකින් හිතහදාගන්න පුලන් කාරණාව. රුපියලව ප්‍රමාණීින් විතර අපේ ආර්ථකය හැදුවනම් දොලරයටට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනවා. අපිට මතකයි කිව්බාවේ. උන් ආර්ථිකය හදල පෙසෝ එක දොලදයකට සාපේක්ෂෝ ශක්තිමත් කරගත්තා හැබයි අපේ රුපියල කඩා වැටීම ඇතුළේ විතරක් සීහයට තුනකින්ව ප්‍රමාණ වෙන කොට නයබර කෝටි තුන්දාාහකින් විතර ලංකා වැඩි වෙන එකනිසා රපියල වේකෙන් කඩගෙන වැ න මෙන්න මෙහම මේසා මහබැකු වාර්තාාව ඇතුේ ප්‍රධාන ආර්ථික දක්ත තිහක්ක තුළේ විස්සා විසිපහ ප්‍රමාණයක්ම රටට අහිත කර ආකාරයෙන් තමයි බලබාන්න. ඒවගේම තමයි අපි ගත්තොත් ආදායම් බෙදයාමේ විශෂමතාව. ැන්ත ආදායිෙන් ෙදයාම ශමතාවයක් තියනවා ජන්ත ද විශවර්ෂය අපේ ඒක පුද්ගල ආදායම. රටේ මුලු නිෂ්පාතිතය ජනගානින් බෙදුවරබස්සේ එක පුද්ගලෙකට එන්නෝන ඩොලර් තුන්දා සැසිය අසූ දෙකා. අපේ ඒ දොහඩරුපිය ද එක වැඩ ොහ ෙදර පසේ පුද්ගලකු හැෙක් දක් වගේ ප්‍රමාණයක් එ ෝ. එම පවුල පස්ස ක්ෂ තුරා. හැ ඒ මහමැන් ක වාර්තාවල සඳහන් කනවා ලංකාවේ ජනගානින් සියයට හතලිස් දෙකගේ ආදායම. ොල් දෙකට වඩා අරු යන් රපියල් හාර්සයකගේආදාදයමක් තිී. දෙැවන්ත බෙදියයාමේ විෂමතාවයක් තියනවා. යවට අපි දකින කාරණාව තමයි මේ බෙදියමේ විෂමතාවට ආ්දුව මැදි අත්තයෙන්න. ඉන්ියයාාව හිටියා ්‍රේෂ් ආර්ථික විද්‍යානයක් අමර්ථයා සෙන් කියලා. එයා කියනවා අදෘශ්‍යමාන වෙළඳපොල බලවේගේ විසින් හසුරුවන රට දෘශ්්‍යමාන රජයම දිහත්වයෙනවනම්. දනවාදේඋනත් මට වඩ වැඩිය ප්‍රතිපඵලයක් ගන්න පුළුවන්. වෙළඳ පොලට ඇැසිරි දෙෙද දැන්තුව ආන්දුවයම්ම දිහැත්වීමක් කරනවනන්. ළඳපල අිබවා යම් ප්‍රමාණක ම ද අත්තියනොන ආන්ඩුව යම් සුබදායි ප්‍රතිප ග හළන් කිරලතමයි විද්‍යාපනයකයෙන්. හැබැද අපි විශ්වා කරනවා ලංකාවේ ආණ්ඩුවට මේක ක්‍රම දෙකකින් බෑ. අංකඒ එකක් තමයි දනවාදයට අද වෙළඳපොල පාලනය කරන්න බෑ ඇැිට මතකයි හාල්වලට විතරක් ගැට පහක් බඳුලගුණ වර්තන ගැව්වා. ගාන ගහනක සිල්සය නමහත්්‍යයයාලා ඒක කුුණු කූඩට දැම්වා. එලවොට ගැත් ගැව්. ල්ව ගැසට ගැ්වා සීනිවල්ට ගැසත් ගැව්වා ව්‍යාපාරිිකයෝ ගණන්ගන්න ඒක නිසා අද වෙළඳ පොල out of control කන්ම. අද ආන්ඩුව පාලනය කරන්න බෑ දනවාදර තවත් ගෙැට ටොලින් පාලි කරන්න බෑකිලි එක පැත්තින් ඔපපු කලතිනවා. දෙවැනි කාරණාව තමයි ආණ්ඩුවට මේක පාලය කරන්න නම් රජයේ ආදායමක්ත් තියන්ඩෝන සුබසාදන අවශ්‍ය පුදගරයන්ට බෙදාහැරීම සඳහා අධ්‍යාපනයට සෞඛයට පහළම ආදායම ලබන අයගේ ජීවනත්තුී හළ කරන්න රජ ආදායම වැඩිය ුවට හැබැ දැන් රජ ආදාෑමට මොදුණ ඉදශ නම සය හැත්ත අටේ දළදේශී නිෂ්පාතිය ප්‍රතිශතයක් හැටියට රජයට සීයට විසිහත් හතයි දසම දෙකක වගේ ශාල ප්‍රමාණයක් ලැබුණා රටේ ආදාෑම විශාල් ප්‍රමාණයක් බා්ඩාගාරයට ආවා හැබැ දැන් මේ වෙනකොට එක නමයයි දසම එකකට වන්ජිඩට එක ඒකඒකට වැටල තියෙනවාදෑ. එක ලංකා ඉතිහාස වෙච්ච වැන්තම කඩාවටක් කටතම අපි දකිින්. එනිසා ඉතාම කුඩා ආදායම් ප්‍රමාණයක් තියාගෙන ඒකෙන් ආණ්ඩුවට මේ ජනත සුභසාධනය තවතුවලටත් කරන්න බෑකින කාරණාව තමයි අපි දෙවිනි කාරණාවයටයටට දකින්. දැවදාරණයට කැටට ගත්තුවොත් මේ ආණ්ඩුව බලට පත් එෙද්දි මේ දු්පත් ජනතාව ගන ොඩක් කතාගර සාහන දෙන්න බඩුමලදින්. හැබයි දැන් මේ වෙනකොට සමෘධි පෞල් සංඛ්‍යාපවා ඔවන් ශල් ප්‍රමාණයකින් අඩු කල තියෙනවා මේ වෙනොට සමුෘධති පවුල් සංඛ්‍යාපවා කප්පාදුවට අත් කල තියෙනවා ශේෂයෙන්ම ගත්තර පස්සේ දෙදස් දහ නමයි. දෙදස් දහ නේ මේ මෙමහා ැංකු ආර්ථාවට අනුව සමුෘධි පවුල් ඉන්නවා දහට ලක්ෂ එකසිය තිස් දෙග. සමුෘදධි පවල් දහට ලක්ෂ කසිය තිද්දග. දෙදස් විස්සේද ඉන්නේ දහත් ලක්ෂ හැත්තදස් අසූ හයි. එකකන් සමුෘදධි පවුල් තිස්්දදාහක් අඩු කරලා තියෙනවා. එයාලගේ ආර්ථිකය හැදර නෙවෙයි. අපි දන්නුව මේ පහුගගේ අවරුද්දට මියන ගණනාවක් පන්දහගන් ටේ ජනතාවට අවුරදුගන්න බෙදවා. කෙනඒ ආර්ථකය හොඳ නැතිහින්ද. ම තින ත්යක් ඇතුළ තමයි මේ සමුෘර්දි පොල් තිස්්දාවක් අඩු කර යවා අපි හනවා ගෝටාවය මහත්්‍යයකෙන් මොක් දහේතුව මේ සමුෘදධ පල් ටේ නතාවත් නොදන්වා කපන් මේ මහබන්කුවෙන් ඒ කතාව ඉළිදරෝවල තියෙනවා. දෙවෙනි කතාව තමයි අපේ ජනතාවගේ දුප්පත්මට්ටම නිසා පෝෂණ දීීමාව දුන්න ප්‍රතිලාබින් විශාප්‍රමාණයකට පෝෂණ දීමනාව. තුොර දෙදස් දහනමේ මේ පෝෂණ දීමනාවල් දීපු ප්‍රතිලාබින්ණ සංඛ්‍යාව තුන් ලක්ෂ දෙසීය හතලස් හයා. ඒ ප්‍රමාණය දෙදා ස්සිසදදි අඩුවෙනවත් ලක්ෂ තිස්සරදදාස් ති හරකට. ගන පෝෂණාව දීම නාදීපු අය හැට දෙදස් දෙසිය දොළහක් කප්පාදුවට ලක් කල දේනවා. එතුරට පෝෂනාව දියමනාවදීපු අයත් සමුෘධී තිීපු අයත් ලක්ෂයකින් කප්පාදු කළදී. ධැනනිපැත්තින්කි නො රකයා ලක්ෂයක් දෙනෝ කියලා. රැකයා ලක්ෂයක් දෙනකොට දුප්පතුන්ට ඒකෙන් ගොඩ එන්නති විච්චවස්ථා ලක්ෂත් අහිමිකරපු බවත් මේ මහබැංකුවාර්ථාව සඳහන් කරලා තියෙනවා. ඒවිතදරක් නෙමයි දැ මේ කොරෝනා කාලය තුළ විශේෂෙන්ම රෝගීන්ට ඉන්න ඇඳන් සං්‍යාව ඒවගේ කාරමණ්ඩල නෑ අපිදනොද වේගෙන් ඇදන් හඳනව කියලා ආණ්ඩුව පම්පූරි ගහනව මාතසාකච්ඡා තියෙනවා. ඇඳම් හැතුවට කාර් මණ්ඩල වැඩිවෙන්ඩෝන ඒට වශි උපකරන වැඩිවෙන්ඩෝන. එකට ඒවට වීදන් කරන සෞඛ්‍යවෙදම් ප්‍රමාණ. සෞඛ්‍ය මුදල් ප්‍රමාණය. විශාල් වශයෙන් අඩු කල්ලා තියෙනවා දැන් මේ මහපැංකු වාර්තායම තියෙනවා. අනු නමවෙනි පිටුවේ. අනු නම වට පිටු තියෙනවා. ඇඳන් ප්‍රමාණය දෙදස් දහනමයට සාපේක්ෂ දදාශස්සේඩ වෙලාතිී. දැම අපිදන්නවා දදාශවිස්සේ මුලයින්දලම සැලසුම් කර දඕන කොෝනාාර්දත්වට මුණ දෙන්නම්. ඇඳන් ප්‍රමාණය වැඩි කල්ලා කාරමන්ටල වැඩි කල්ලා ඒ උපරන වැඩිරන්න. හැබැයි අනුනමනිි පපිටීම ගදතින්. දෙදස් දහනමයට වඩා දෙදාවිස්සේ රෝහල්වල ඇදන් සංඛ්‍යාව අටටසිය හතලිස් තුනකින් අඩුවෙලා තියෙන. දරක්නේ හෙදකාරය මණ්ඩලය දස් දහනමයට සාපේක්ෂව දෙදාශීස්ේ හයසිය හතලස් දෙකින් අඩවෙලතීරම්. තර ඇදසං කෑව දහකින් විතර අඩුවෙනවනම් හදසන්කෑ පන්සකට ආසන්න ප්‍රමාණිකින් අඩුවෙනවාන. අපි හනවා ආ්ඩුවේ විෂ්ණික මගක්ද. ආ්ඩුවේ දැක්ම මොකක්ද. ඒක නිසා කිස්සිදු දැක්මක් නැති අර වඳුර කූඩු හදන්න වගේ එවලට එන්න එන්න හැටියට ගහළුුවස්සාකට ප්‍රතිපත්තික තමයි ආණ්ඩුවයින්න. ඒක නිසා ආ්ුව දේශය නි්පානයක් හදම කියලා ආවට ඒ මහබැංකු වාර්තාාවලින් ඒතත්ය ඔපපු වෙන්නේ නෑ ආ්ඩු ආදයම් ිදියේ විශෂතාව උත්තරයක් හොනකුවට ඒ මහබැකුවාර්තාාවලින් ඔප්පු වෙන්නේ නැකිනකාරනව තමයි අපිට අවධාරණය කරන්න තියෙන්. ඒ විරක්න මේේ විශේෂෙන්මමයාල පහගිය කාලෙ කිව්වා කටේ ජනතාවගෙන් බදු එකතු කිරීම. අපි දන්නවා අද ආණ්ඩුව දුවන්නේ විශේෂයෙන්ම ජනතාව මත ගහනලද වක්්‍ර බදු නිසා. යා කියපුකාරණාව තමයි රජුබදු සහ ව්‍රබද අතර අනුපාතය හැටට සහ අතලට ගේන්ඩෝර. රජුබදු හතලහක් කරලා වක්ක්‍රබද හැට ගගේ ඩන. හැබයි ආන්දුව එෙම ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටනබවක් අපට පේනනෑ. අදටත් සියට අසුවක්කිතර. මේරටේ ජනතාව කනබොන බාන්ඩවලට ඉඳලා ගහන බදු තමයි ආණ්ඩුවේ ප්‍රධාන ආදායම්මාර්ගේ බාට පත්වෙල තියෙන්නේ. රජුබද සීට විස්සයි හැයි ලෝක රටවලින් ග ගන්න කිය ලාි ඉල් ික්රන ගොට ේ මතකගේ. න ොම ඉන්දියාව ඉන්දයාාව. රජුබදු තියෙන්නේයටහා වක්්‍රබදු තියෙන්නේ සියයට හතලිස් නමයයි. ඉන්දුනීසියාාවේ සයට හතලිස් නමයක් ආදායම් බඳ සයට පනහායි වක්‍රබදුතියන්. තායිලන්තේ සයට තිිස්්නමයක් බාදාය බද වනකට සයට හැක් තියන්නේ බා් හසයා මතබද. සාමාන්‍ය යුරෝපය ගත්තොත් බාන්්ඩ හාසයා මතයට පණහා වක්්‍රබදු මතයට පණහා ලංකාව කහොමද. ලංකාවෙ සයට දහ අටයි විස්සක් අතර ප්‍රමාණයක් තමයි. ෑ ැතු ගන්න සිට අසුවක් මගන්නනය රේජවද. ඉන්සල් මුුණු ලෝකමව වඩා වෙනස් ප්‍රතිපත්යක් අපි අනුගමනය කරනවා ඒක නිසා ජනතාවවතව බල ලිට වැටනව නික තමයි අපිට මේ මහමින් කවාර්තා වැසුින් සඳහන් කරනති.